ශ්‍රීලංකා ක්‍රිකට් මූල්‍යාංශ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැරදි ජාතක හැඳුනුම්පත් අංකයක් ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පළ කළ කරුණු දැක්වීමකට අනුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍යාංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ ඔක්තෝබර් 22 වනදා ඒ හෝමාගම ගලවිලවත්තේ පිහිටි නිවසේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එංගලන්ත සංචාරයේ විකාශ අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 11න් පළමු වාර්ගිය ලෙස හිමිව යුතු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා. මෙලෙස වංචා කිරීමට උත්සාහ කළ ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 10ක්. මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ ඔහු විදේශගත වීමේ සූදානමක් පවතින බවයි. දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍යාංශ ප්‍රධානියාගේ විදේශ ගමන් වැළැක්වීම සඳහා අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් නියෝගයක්ද ලබා ගත්තා. සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍යාංශ ප්‍රධානියාගේ පෞද්ගලික තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන්නේ එම ආයතනයේ මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුගෙන්. ඔහු දුන් තොරතුරු වලට අනුව මූල්‍යාංශ ප්‍රධානියාගේ ජාතික හැඳුනුම්පත් අංකය වැරදි ලෙස ලබා දී ඇති බවට තොරතුරු වාර්තාවේ තිබෙනවා. ඒ අනුව නැවත විමර්ශනයක් පවත්වා නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වුණා. පසුව නැවත අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත්තේ නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය යටතේ විදේශගත වීමකදී හෝ මෙරටට පැමිණීමේදී ගුවන්කමන් නවතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්අඩංගුවට ගැනීමට හැකිවන පරිදි මූල්‍යාංශ ප්‍රධානියා මෙලෙස තොරතුරු වසන් කිරීමට උත්සාහ කළේ ඇයි? මානව සම්පත් කළමනාකාරවරයා හිතාමතාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු වසන් කිරීමට උත්සාහ කර තිබේද? අවධානයට.